අයිබුවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවසේදී සුදානම් වෙලා ඉන්නේ channel වන්නාලිකාවේ හිත ළඟ වැඩසටහනත් එක්ක ඔබ එකතු කර ගන්න හිත අතරට ඇවිල්ලා හිත ළඟටම ඇවිල්ලා ඔබේ හිතටම යන බොහෝ දේවල් කියා දෙන්නා වූ ඔබේම වැඩසටහන අර්ථන්විත වැඩසටහනක් දැනුමින් පිරි වැඩසටහනක් ඒ විතරක් නෙමෙයි ඔබේ ජීවිතේ වෙනස් කරන වැඩසටහනක් කියලා කිව්වොත් එම නිවැරදි ඒ නිසාම අපි සුදානම් වෙලා ඉන්නේ හිත ළඟ වැඩසටහන තුලින් අද දවසේදීත් කතා බහ කරන්න ඔබේ ජීවිතේ වෙනස් කරන අපූර්ව මාවත පිළිබඳව කතා කරන්නේ අද දවස වෙන් කරන්නේ සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න නැත්නම් සෞඛ්‍යමේ කාරණාවන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබට වටින කියන දේවල් බොහෝමයක් නිරෝගීකම ඔස්සේ කතා කරන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. එහෙනම් ඩොක් 990 විශේෂාංගයත් එක්ක ඔබ කොහොම ආදරෙන් ලින්ක් අතෝ පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අද දවසේදී මොන වගේ මාතෘකාවක් ගැන කතා කරයිද නැත්නම් මොන වගේ රෝගයක් පිළිබඳව කතා කරයිද සමාජයේ දැනුවත් කරයිද කියලා ඔබ හිතනවා නේ. ඒ නිසා අද දවසේ වැඩසටහනේ මුලින්ම කතා කරන්නේ මොකක්ද කියලා මතක් කරගෙනම නැත්නම් වැඩසටහනේ මාතෘකාව මතක් කරගෙනම අපි සූදානම් වෙලා ඉන්නවා තවත් බොහෝ දේවල් ඔබට ගෙන එන්න. ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිදු කරන රුධිර පට්ටිකා බිඳ වැටීම නැත්නම් අපි කතා කරන ITP සම්බන්ධයෙන් තමයි අද දවසේදී ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අපි ඔබට ආරාධනා කරන මේ පිළිබඳව දැනුවත් වෙන්න අඩ හෝරාවක් අපිත් සමගින් රැඳිලා ඉන්නට කියලා. ඒ අතරවාරයේදී මේ මාතෘකාව වගේම තවත් සෞඛ්‍යමය කාරණාවන් පිළිබඳව අපි හැමදාමත් කතා කරා. ඒට හේතුව තමයි ඩොක් 990 විශේෂාංගේ. මේ අතරේදී ඔබ ගැන ඔබ වගේම හිතන කෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් ඔබට කවුද මුලින්ම මතක් වෙන්නේ? ඒ තමයි ඩොක් 990 ඇප් එක. හරියටම හරි. ඩයලොග් ඔබත් එක්ක එකතු කරලා නවීන තාක්ෂණයත් එක්ක නවීන අත්දැකීම් මේ තාක්ෂණය බොහොම අපූර්වට මුසු කරලා හදපු ඇප් එකක් තමයි ඩොක් 990 ඇප් එක කියලා කියන්නේ. මේ ඇප් එක මගින් ඔබට තියෙන වරප්‍රසාද රාශියක් දිනා ගන්නට හැකියාව ළඟා කර ගන්නට පුළුවන් හැකියාව. ඒ තමයි ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල්, ඒ වගේම රසායනාගාර පාසුකම් ගුණාත්මක ඖෂධ මිලසල් වගේම උසස් වෛද්‍යවරුන් ඔබට සම්බන්ධ කර ගන්නට ඔබට මේ ඇප් එක හරහා ඔන්න ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම ඕනම තැනක ඉඳගෙන ඔබේ වෛද්‍යවරයා සමගින් සම්බන්ධ වීමේ හැකියාව නැත්නම් ඩොක්ටර්ව channel කරන්න ඔබට අවස්ථාව තියෙනවා නැතිනම් ඔබ ඉන්න තැනේ ඉඳන් ඔබට කැමතිනම් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් නිර්දේශ ලබා ගන්නට ඔඩියෝ වීඩියෝ දුරකථන මාර්ගයත් එක්ක සම්බන්ධ කර ගන්නට ඔබේ වෛද්‍යවරයාව හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම බොහෝ පරිස්සමින් ඉන්න කියන මේ කාලවකවානුව තුළදී ඔබට අවශ්‍ය ටික බෙහෙත් ටික නිවසටම ගෙන්වා ගන්න, රසායනාගාර සේවාවන් ටික නිවසටම ගෙන්වා ගන්නට මේ ඇප් එක බොහොම ආදරෙන් භාවිතා කරන්න පුළුවන් කියලා අපේ හිතවතුන්ට බොහොම ආදරෙන් මතක් කර සිටිනවා. ඉතින් මට වඩා මේ පිළිබඳව හැමදාමත් වගේ මම කියනවා ඕන් සූදානම් ඉගෙන ඔබට පැහැදිලි කර දෙන්නට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කොහොමද මේක කරන්නේ නැත්නම් කොහොමද මේ දේවල් හරියටම ඉගෙන ගන්න කියලා දැන කියා ගන්න කැමති නම් 01979 990 0197 990 990 දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම මතක් කරන්න www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්නට ඔබට හැකියාව मौलिक रोहले रक्त व्याधिवेदी विशेषज्ञ वैद्य हंसिनी दसनायक वैद्य बहुमात्री අයිබෝන් මහර්කා වෛද්‍යමිනී අපි හද කතා කරන මේ ITP රෝග තත්ත්වය පිළිබඳව නැත්නම් මේ පිළිබඳව ටිකක් හැඳින්වීමක් කරගෙනම අපි වැඩසටහනට ආරම්භයක් ලබා ගනිමු. ඔව් මහර්කා සිංහලෙන් හඳුන්වනවා නම් මෙම රෝග තත්ත්වය හඳුන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිදු කරන රුධිර පට්ටිකා බිඳ වැටීම. නමුත් බහුලව සමාජයේ භාවිතා වන නම තමයි ITP එහෙම නැත්නම් immune mediated thrombocytopenia. ඉතින් මෙම රෝගී තත්ත්වෙන් සිදුවෙන්නේ අපේ ඇඟේ ඇතිවන ප්‍රතිදේහ මගින් අපේම රුධිර පට්ටිකා බිඳ වැටීම. එතකොට මේ රුධිර පට්ටිකා ඔබ කවුරුත් දන්නවා රුධිර පට්ටිකා අවශ්‍යයි ලේ කැටි ගැසීමට. රුධිර පට්ටිකා බිඳ වැටුණාම ලේ කැටි ගැසීම අඩාල වෙලා ලේ ගැලීමට ප්‍රවණතාවයක් දක්වනවා. ඉතින් මේවැනි රෝගීන් එවිට බොහෝ විට සමේ මතු පිට ඇතිවන ලේ ගැලීම් තත්ත්වයක් මත හෝ ශ්ලේෂ්මල පටලවල ඇතිවන ලේ ගැලීම් තත්ත්වයක් මත හෝ අප වෙත යොමු කරනවා. බොහෝ විට රෝගීන් මූලිකවම හඳුනාගන්නේ ඔවුන් අප වෙත පැමිණෙනවා ශරීරයේ සමමත ඇතිවෙච්චි මෙවැනි රතු පාට ලප්ප හෝ නිල් පාට කැලල් සමග
එවිට අපි බොහෝ විට මෙම රෝග තත්ත්වය ගැන සැක කරලා ෆුල් බ්ලඩ් කවුන්ට් නැමැති මූලික රුධිර පරීක්ෂණය සිදු කරාම බොහෝ විට අපිට හඳුනා ගන්නට ලැබෙනවා ඔවුන්ගේ රුධිරේ පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය කෙනෙක්ගේ දකින්න ලැබෙන රුධිර පට්ටිකා ප්‍රමාණයට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය මත තමයි මේ ලේ ගැලීම් තත්ත්වයන් ඇතිවන්නේ. මෙම තත්ත්වය ඊට පස්සේ සිදු කරන අපි තවත් පරීක්ෂණ කිහිපයක් මගින් අනෙකුත් රුධිර පට්ටිකා අඩු කරන රෝගීන් තත්ත්වයන් නෙවෙයි කියලා තහවුරු කරගෙන මෙය ITP නැමති රෝගී තත්ත්වය කියලා තහවුරු කරගන්නවා. හරි, ඉතින් වෛද්‍යම සදහන් කරන වගේ මේ රෝග තත්ත්වය පිළිබඳව අපි දැනුවත් වුණා වගේම මොන වගේ වයස් කාණ්ඩවල පුද්ගලයාද මේ රෝග තත්ත්වයන් වලට ගොදුරුවන්නේ? ඔව් මහර්ග, අපි සාමාන්‍යයෙන් දකිනවා වයස් කාණ්ඩ දෙකක පුද්ගලයින් මෙම රෝග තත්ත්වයට ගොදුරු වෙනවා. මෙය කුඩා ළමුන් අතර දකින්න පුළුවන්. අවුරුදු 2ත් 6ත් අතර කුඩා ළමුන් තමා බහුලව ITP තත්ත්වයට එක්ක අප වෙත යොමු කරන්නේ. වැඩිහිටියන් ගත්තොත් තරුණ බොහෝ විට අවුරුදු 20ත් 40ත් අතර තරුණ පිරිස් මෙම රෝග තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට මේ වයස් කාණ්ඩ දෙකේදීම මෙම රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි කුඩා ළමුන් බොහෝ විට මෙම රෝග තත්ත්වයට ගොදුරු වෙන කුඩා ළමුන්ගෙන් 85%ක් පමණම අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළදී සම්පූර්ණයෙන් නිට්ටාවටම සුවය ලබනවා. 15%ක් පමණ දෙනා තමා දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍ය වන රෝගී තත්ත්වයකට භාජනය වන්නේ. දැන් මෙම රෝග තත්ත්වය ඇති වෙන්නටත් හේතු සාධක තියෙනවද වෛද්‍යතුමනි? මොනවද හඳුනා ගන්නට පුළුවන් හේතු කාරණාවන්? ඔව්, මම දැන් කලිනුත් කිව්වා මේක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටළු සහගත තත්ත්වයන් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. එතකොට මෙහිදී අපේ ඇඟේ ඇතිවන ප්‍රතිදේහක් සාමාන්‍යයෙන් ඇතිවන්නේ පිටින් ලැබෙන විෂබීජයකට වගේ ආරක්ෂාකාරීව ඇඟේ ඇතිවන ප්‍රතික්‍රියාවක් මගින්. නමුත් සමහර පුද්ගලයන්ගේ මෙලෙස ඇතිවන ප්‍රතිදේහ අපේම ඇඟේ පටකවලට හෝ රුධිර පට්ටිකා වැනි රුධිර සෛලවලට විරුද්ධව ක්‍රියා කරනවා. එතකොට මේ ප්‍රතිදේහ මගින් මෙම රුධිර පට්ටිකා විනාශ කරනවා. මේක බොහෝ විට සිද්ධ වන්නේ ශරීරයේ ප්‍රීහාව ආශ්‍රිතව. ඉතින් මේ ප්‍රතිදේහ යම්කිසි වෛරස් ආසාදනයකට පස්සේ, එහෙම නැත්නම් එන්නතකට පස්සේ, එහෙම නැත්නම් අපේ ඇඟේ ඇති වෙනත් ආබාධයක්, පිළිකාමය තත්ත්වයක්, රුධිරගත පිළිකාමය තත්ත්වයකට පස්සේ වගේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආතරයිටිස්, එහෙම නැත්නම් ප්‍රතිදේහ මගින් ඇති කරන වෙනත් SLE antiphospholipid syndrome වගේ කියන ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ රෝගාබාධ ආශ්‍රිතව මෙම රෝගී තත්ත්වය ඇතිවන්න පුළුවන්. හරි, ඉතින් මේ පිළිබඳව ඔබ දැනවත් වීම අතිශයින්ම වැදගත් කියලා තමයි අපේ වෛද්‍යමය සදහන් කරන්නේ. රෝග තත්ත්වය පිළිබඳව හඳුනාගත්තා, රෝග තත්ත්වය ඇති වෙන්නට පුළුවන් හේතු කාරණා වයස් සීමාව පිළිබඳව කතා බහ කරා. ඉතින් ඒ හා සමානව තවත් මොනවද තියෙන පරීක්ෂණ සහ ඉන්නන්තෝ මේ වළක්වා ගන්න කෙසේද කියලාත් අපි කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ අතරවාරයේදී මතක් කරන්න සූදානම් වෙලා ඉන්නවා කිටි විරාමයක් ගන්නට පෙර අතුව ඩොක් 990 ඇප් එක පිළිබඳව නැවත වතාවක්. ඉතින් ඔබට පුළුවන් නවීන තාක්ෂණයත් එක්ක උසස් දැක්මකින් මේ තාක්ෂණය ඔබට සමීප කරනවා සෞඛ්‍යමය කාරණාවන් වලට. ඉතින් ඒ තමයි ඩයලොග්. ඉතින් ඩයලොග් ඔබත් එක්ක හමු වෙලා ඩොක් 990 ඇප් එක හඳුන්වා දෙනකොට ඔබේ ජංගම දුරකථනයට අනිවාර්යයෙන්ම තිබිය යුතුම නැත්නම් ඩවුන්ලෝඩ් කරගත යුතුම ඇප් එකක් විදිහට අපි මේ සලකනවා. ඊට හේතුව තමයි ලංකාවේ ප්‍රමුඛ පිළේ රෝහල්, ඒ වගේම උසස් වෛද්‍යවරු, ගුණාත්මක ඖෂධවල සල් රසායනාගාර පහසුකම් එකම තැනකින් ඔබට සම්බන්ධීකරණය කර දෙන්නට ඔබට හැකියාව දෙනවා මේ ඇප් එක මගින්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඔබට ඕනම තැනකින් ඔබේ වෛද්‍යවරයාව channel කරගැනීමේ පහසුකම්, ඒ වගේම ඔබට පුළුවන් ඔඩියෝ වීඩියෝ තාක්ෂණයත් එක්ක ඔබේ වෛද්‍යවරයා සමගින් කතා බහ කරලා උපදෙස් නිර්දේශයන් ලබා ගන්න. ඒ වගේම නිවසටම ඔබේ බෙහෙත් හෙට් එක නිවසටම ගෙන්වා ගන්න, වගේම රසායනාගාර පහසුකම් සේවාව ටික නිවසටම ගෙන්වා ගන්නට බැනි බොහොම වරප්‍රසාද රාශියකින් සමන්විත දේවල් ඔබට සමීප කරන්නේ ඩොක් 990 ඇප් එක මගින්. ඒ නිසා අපි ඔබට මතක් කරන මේ ඇප් එක පිළිබඳව තවත් වැඩිදුර විස්තර දැනගන්නට කැමති ඔබ වෙනුවෙන් ඔන්න විවෘතයි 01117990 දුරකථන මාර්ගයේ 01117990 දුරකථන මාර්ගයේ, වගේම www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් කියලා බොහොම ආදරෙන් අපි හිතවතුන්ට මතක් කර සිටවා. තවත් බොහෝ දේවල් කතා බහ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා ඩොග් 990 විශේෂාංග තුළින් රැඳිලා ඉන්න අපිත් සමකින් කියලා අපි ඔබට මතක් කරන ගමන් කිටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම්.